ඔහු රටේ ජනතාවගේ ජනමතයට ඉඩ නොදී ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඡන්දයකට ඉඩ නොදී ඌට ජනවරමක් නැති නිසා ඔහුගේ ඇත්ත තරම ජනතාව ඉදිරියේ ඉලිතරව් වෙන නිසා ඒ වගේම මාලිමාවේ ජයග්‍රහණය ඔහුගේ දීර්ඝ කාලයක් ඔහුගේ ප්‍රභූ පැලැන්තියේ බලය ගිලී යන නිසා මේ ඡන්දේ කඩාකප්පල් කරනවා නැවත අධිකරණයට යන්න සිද්ධුණා ඡන්දේ ගැන කතා කරන්න අධිකරණයේ තීන්දුව හමුවේ මැතිවරණ කොමිසම දැන් නැවත අලුත් දිනයක් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා නමුත් මොකද කරේ දොළවත්ත මන්ත්‍රීවරයා උපයෝගී කරගෙන පාර්ලිමේන්තුවේදී එම අධිකරණ තීන්දුව විශාල ලෙස පහර ලක් කරනව ඔව් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරනව ඒ වරප්‍රසාද ප්‍රශ්නයක් ලෙස වරප්‍රසාද කමිටුව පිළිගත්තු ශේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් පාර්ලිමේන්තුවට කැඳවී සිටින මේ තමන්ගේ අනීතික බලය උපයෝග කර ගැනීම සඳහා අධිකරණ පද්ධතියට දෙල්ල කරන ලද පහරයි විශේෂම අධිකරණේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු වල මැදිහත් වෙලා නැහැ පාර්ලිමේන්තුව විසින් සම්මත කර දීපින මුදල් විධායක විසින් යටපත් කරගෙන සිටීම වැරදි ඒ නිසා පාර්ලිමේන්තුවේ සම්මත කළ ලද මුදල් රඳවාගැනීම වැරදි කියන එක නියෝගය තිබෙනවා ඒ නිසා ඒ නියෝගයෙන් වෙන්නේ පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය තව ශක්තිමත් වීම හැබැයි ඔවුන් අර්ථකථනය කරන්න උත්සාහ කරමින් තිබෙන්නේ පාර්ලිමේන්තුවේ තියෙන මූල්‍ය බලය ශක්තිමත් කරනවා වෙනුවට විධායකයට පාර්ලිමේන්තුව යටපත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය ඒ තමයි විසඳලා දුන්නු ඒ විතරක් නෙවෙයි දැන් තැපැල් ඡන්ද දින ප්‍රකාශයට පත් කළා තිබෙනවා ඡන්ද දිනේ ප්‍රකාශයට පත් කළා තිබෙනවා හැබැයි රට තුළ විශාල කුකුසක් තිබෙනවා මේ ජනාධිපතිවරයා මේ නව ඡන්ද දිනයන් වැළැක්වීම සඳහා කුමන වර්ගයේ හෝ කඩකප්පල් කාර්යක්‍රියාවක් කළ හැකියි කියන ඒ නිසා අපි අහන්නේ එකයි මේ රටේ ජනතාවට තමගේ පළාත් පාලන ආයතන හරහා තමන් පාලනය පත් කර ගැනීම සඳහා නියෝජිතයන් තෝරා පත් කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් රනිල් වික්‍රමසිංහේ අයිතිය දෙන්නෙත් නෑ ඕ කඩාකප්පල් කාර්යක ලෙස හැසිරෙනවා ජනතාව ඔබ දන්නෝ විශාල සසුරතාවයට පත්ලා තිබෙනවා දරුවන්ට වහ දෙන තත්ත්වෙ දෙමව්පිය පත් කරලා තිබෙනවා දරුවෝ අරගෙන ලිඳට පන්න තත්ත්වෙට පත් වී තිබෙනවා විශාල සාගතයක් අඬ බොඬ බැරි තත්ත්වයක් මිනිසුන්ගේ ප්‍රමාණය වෙලා තිබෙනවා ඒ මිනිසුන්ගේ වැරද්දක් නිසා නෙවෙයි මේ පාලකයා මහජනගේ ධනය හොරකම් කරලා කාබාසනක නැති කිරීමේ ප්‍රතිවිපාක ඒකට විරුද්ධව ජනතාව තමයි අයිතිවාසිකම් නැගී සිටිනවා හැබැයි ඒකත් මර්ධනය කරනවා එනිසා රනිල් වික්‍රමසිංහ උත්සාහ කරන්නේ ඡන්ද කඩාකප්පල් කරලා ජනතාවගේ සාධාරණ නෙගටිව් මර්ධනය කරලා තනි තමන් වටාර පෙරදිච්ච කණ්ඩායමක් එකතු කරගෙන සාගර රත්නායක අද කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු පස්සකට තල්ලු වෙන සාගර රත්නායක ඉදිරියට එන රුවන් විජේවර්ධන අකිල විරාජ් වංගේ බණ්ඩාර වජිර අභිවර්ධන කිසි ජනවරමක් නැති පාර්ලිමේන්තුවට එන්නවත් නොදුන් නේද ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ කණ්ඩායමක් එකතු කරගෙන නේද පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ ආශිර්වාදේ ඔවුන්ට තියෙන මේ ජනතාවත් එක්ක තරහ ඔවුන්ට තියෙන මේ සටන් කරන අරගල කරන දරුවන් එක තරහක් විශේෂම විශ්වවිද්‍යාල සිසුන් එක තරහක් තියෙනවා ඒ තරහ රනිල් වික්‍රමසිංහ හරහා ඉටු කරගනිමින් ඒ ප්‍රහාරයන් හරහා වුණ අමන්ද ආනන්දට පත් කරගනිමින් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ ආශිර්වාදයෙන් සහිතව මේ මර්ධන දියත් වෙමින් තිබේ।